භවයෙන් භවයට නොයෙකුත් දුක් වීඳ දුක නැති කරවන මඟ සෑදු පාරමි බලයෙන් බුදු පදවිය ලැබ නිවන් දකින ඉඩ කඩ පෑදු උස්මිටි ලොකු පොඩි බේදනසාලු සවනක් ගන බුදු රැස්වීදු සන්නරාමර සංබුදු හිමි සමීදුට පල්ලමුව මම නමදිමි සාදු අනන්ත බවයේහි පෙරුම් පුරාදාරු දෙපළව දන්දුන් විදිහ ඒදා ලොවුතුරු සැනසුම අත්පත් කරගෙන නිම් නැති සැනසුම් සුවය සදා අපේ දුක නැසුමට හිමිදත් දෙය දේසු මහකරුණා සමවතම යෝදා දෙවනුව සදහං රුවන වඳින් නේමි දෑතම නලලත මුදුනි සදා කිසිවක් ගැන නොසලකායිවසමින් ලෝකෙන් පැමිණෙන අරියාදු සංබුදු සසුනේ දියුණ සදන්නට වෙහෙසී නිසි මාවත සෑදු රාගය ද්වේෂය මෝහය ආදී සියලු කෙලෙස් පවුමලසේදු දන්ලද පින්කේත ගරුතර මහාසංග රුවන බැතින් නමදිමි සාදු මේරුදු සසරේ දුක නැති කරනට ඇස් හිස් මස් ලේ දරුන් පුදා දාන පාරමි සපිරුව හැටි පෙර විසන්තර අත් බවයේ ඒදා නිත් දෙකවන් දරු දෙපලත් දන්දුනි දේවිය වැලපේයි පපුව බාදා මේ ගැන කවිබාන කියන්න පින්වත
දෙසවන දුනමෑන සැවෝම දෙනා මේරුදු භාව කාතරේ දුක් කාරඩර හැම නීවාලන්න ඉපිද මැරෙන යාලි ඉපදෙන පවුමාල සෝදාහරින් ලෝවේනියම තතු සොයන්න නිවැරදි මාවතකයන්න සංබුදු හිමි දෙසුව උතුම් සදහම් දෙසවනට ගන්න පෙර එක් කාලයක දඹදිව ඉසුරු බාර පාරසිඳු සිවුරාටේ ජයතුරු නැමැතිපුර සාන්ද මහ රාජකීයා මුළු රට එළිය කර මහරජ කෙනෙකි රාජකම් කළ අතරතුර දේවිය සමග සතුටින් කල් ගෙවන සඳ රජකම් කරයි ජීවිතයේ සතුට මැද මුල්ලු දඹදිවම පෙර ගනාඳුර තිමීර බිඳ පුත් කුමරෙක් උපන්නා පින් තිබේන හොඳ පින්වතුනි ජයතුරාපුර නුවර සඳමහ රජතුමාණන්ටත් පුසැති දේවියටත් දාව ඉපදුන මේ කුමාරයා එදා විස්සන්තර නමින් ප්‍රසිද්ධ වෙනවා. ජයතුරු පුරවර කුමරුගේ පින් දානට පිනටමය නිරතුරුවම සිත දුන්නේ මව්පිය සෙනෙහස හැම විටකම ලබමින්නේ වෙස්සන්තර පුංචි පුතා ඇති දැඩි වෙන්නේ කෙලිසෙල්ලම් අතරින් කාලය ගත වෙනවා සිල්ප සතර දත් කුමරුගේ නුවන වැඩෙනවා දානට පිනට කොයි කවදත්
සිත යොමු වෙනවා. විසතුරු කුමරුට දහසය වාසක් පිරෙනවා. මෙන්න මේ කාලය වන විට මන්ත්‍රී දේවිය සමග විවාහ වෙලා පිය මහරජුරුවන් වන සන මහරජුරුවන්ගෙන් රාජාභිෂේක ලබනවා. විසතුරු කුමරු තෙම රජ වුන දිනේ සිට දන් දෙයි සිල් රාකි නොකෑලල් සෙනෙපිට රන්මුතු මැණික් ආදිය එක දිනේකට දන් දෙයි ලක්ස ගණනින් නිවහනේ සිට විසතුරු කුමරු තෙම මෙලෙස දන් දෙනවා. දින සති ගෙවි කාලය ඇතට යනවා. යාචක දුගී මාගියන් රාජු වෙත එනවා. බුදු බව පාතාගෙන මේලෙස දන් දෙනවා. මේ කාලයේදී තමයි පින්වතුනි ජාලිය ක්‍රිෂ්ණජිනා කියන දරුවන් දෙන්න උපදින්නේ. ජාලිය ක්‍රිෂ්ණ යන කිරි කැටි දරු දෙන්න. නිවසේ දිලේන හිරු සඳු වාගේ උන්නා. දුව සහ පුතා නිතරම තුරුලෙට ඇන්නා. දරු සුර තල් බාලයි මේ මව් පියෝ දෙන්නා. වෙසතුරු රාජුද දරු සුර තල් බාලන ගමන් වෙහෙසෙයිනිවාගන්නට රුදු සසරගිමන්. බුදුවෙන අදහසින් මාතු බවයකදි තමන් දන් දෙයි සිල් රාකි රාජකම් කරන ගමන්. මෙන්න මේ කාලයේ පින්නතුනි කලිඟු රටේ මහා සාගතයක් ඇති වෙනවා. රටවැසියන් මේ සාගතයෙන් නිදහස් වෙන්නට නම් ජයතුරාපුර නුවර සිටින අරසන මහරජුරුවන්ට ජයතුරාපුර නුවරට සිරි සම්පත්තිය ගෙනත් දෙන සුදු ඇතා කලිඟු රටට ගෙන යා යුතුයි. මේ පුවත කලිඟු රටේ බමුණන් එදා
වෙස්සන්තර රජතුමාට මෙන්න මේ විදිහට ඇවිදින් කියනවා. මහරජතුමනි, අපි නිවසන කලිංගු රට හසු වී තිබෙනවා බියකරු විපතකට. නිදහස් වෙන්න ඒ කාරණයෙන් අපට පින්වත් සුදු වැතා දන් දෙනවද අපට? කලිඟු රටේ මේ සාගතය නැති කරන්නට මේ සුදු වැතා එදා පින්වතුනි දන් දෙනවා. මෙන මේ ආරංචිය රට පුරා පැතිර යනවත් සමගම රටවැසියන් කලබලයට පත් වෙලා සඳ මහරජුරුවන්ට අර ජයතුරාපුර නුවර මහරජතුමානන්ට මේ පුවත එදා මෙන්න මේ විදිහටයි පැමිණිලි කරන්නේ. මහරජතුමනි, නැති වෙයි අපේ ඉවසීම, විපත කිමුළු රටට සුදු ඇතු දන් දීම. ඉඩ දුන් නොතින් හෙම සිදුවන්නට මේම අපටත් උරුම වෙයි හැමදම වැළපීම. අපේ රට වාටීන ඇලිය තුරන් ගොඩක සම සලකා මැටි ගොඩක් ලෙස හැම දවසකම දන් දෙයි කාලිඟු රාට රාට වැසියනට. හෙම මේවැනි දේට ඔබ ඉඩ දෙන කරුණකිම? වෙස්සන්තර රජතුමා මෙසේ දන් දෙනවට විරුද්ධව සනමහ රජතුමානන්ට රටවැසියන් පැමිණිලි කරනකොට මේ සියලු තොරතුරු ආරංචි වන වෙස්සන්තර රජතුමානන් ගිහි ජීවිතය ගැන කලකිරිලා තවුස්දම් රකින්නට යන්නට තීරණය කරනවා. තම දයාබර පිය මහ රජුරුවන් ළඟට යන මේ වෙස්සන්තර රජතුමානන් මෙන්න මේ විදිහට එදා පිය මහ රජුරුවන්ට කියනවා. පිය මහ රජතුමනි, ඇති තතු වැටහෙනවා. මේ රජ සැපෙන් මාගින්නෙන් ලෙස දනවා. රජවී පලක් නෑ මම තවුසෙකු වෙනවා. තව දින කීපෙකින් මම වනගත වෙනවා. බිසවුනේ බාර මගේ දුක සැප බලන කියමි මේ කාරණය. නෙතින් කඳු ලැලි සලන මේ රාජ සංපතින් නිතර ගිනිගෙන දිලෙන වෙන් වේලා පතමි බුදු බව දහම්
රස ගලන එහෙමනම් සුවාමිනි ගමන නොනාවතන්නං මමත් ඔබ සමග මහා වනයෙහිම සරන්නං දරු දෙදෙන අප සමග වනයෙහිම තියන්නං දානයට පලවැල නෙලාගෙන පුදන්නං තාපසට ගියොත් එහෙනං දේවියනි මාගේ බෑහැකල් ගෙවන්නට රාජකුමරියක වගේ කහවත් දරාගෙන ඔය මට සීලුතු වැගේ කාලය ගෙවිය යුතු වේයි තවුසියක වගේ හිමියනි කසි සලු පිළි ඉවතට ලන්නං ඔබ මෙන් කහසි උර පොරවාගෙන ඉන්නං අබරණ සුවඳ විලවුන් ගැන නොසීතන්නං පලවැල කකා සිල් රැක ජීවත් වෙන්නං නියමිත දින උදාවෙත්ම සීතල පවන් රැලි ගමනේදී වෙහෙස නිවයි කිරි කැටි දරුන් සිව්පාවුන් සමග දුවයි රජ සැප නොවෙයි මට මේවන අරන සුවයි මේ අන ගමනේ නැවතුම ලොවුතුරා බවයි දන්දී මගදීගට මිරි වැඩි සංගල පවා මේ සිව් දෙනායයි බියකරු වනය ගෙවා ගිය පසු වංගගිරියට හැම වෙහෙස නිවා විස්කං නිම කළා පංසල් පොකුණු මවා දුරකතර ගෙවාගෙන වංගගිරියට යන අතරතුරේ තමන් පැමිණිය රථයත් රථයේ බැඳ සිටි අශ්වයෝ දෙන්නත්
මතු බුදු බව පතාගෙන දන් දෙනවා. වෙස්සන්තර තාපසතුමා වෙනම අසපුවකත් මන්ද්‍රී දේවිය දරු දෙදෙනා සමග වෙනම අසපුවකත් කල්ගත කරනවා. බණ භාවනාවට කල්යවන අතරතුරේ දවසක් මන්ද්‍රී දේවිය නපුරු සිහිනයක් දකිනවා. එය මෙන්න මේ විදිහටයි වෙස්සන්තර තාපසතුමාට විස්තර කරන්නේ. වෙසතුරු හිමි සාඳිනි කරුණකි අහාගන්න නමදිමි දෙපා අවසරමය පවසන්න ඊයේරයේ මානිදී සුවයෙන් උන්න පෙනුනා සිහිනයක් හැකිහද කලබන්න මෙයනං හිමි සාඳිනි මාගේ හදවතට දුකයි දරු දෙදෙනාට විපතක් දෝ කියන එකයි නොදැනීමෙන් ඕවුන් වාසවිස ගෙඩිද විකයි දරුවන් රැකගනිමු දුක ආද හෙටද සැකයි සිහිනෙන් දුටු නිසා ඇස් දෙක ගලවන්නා සැක නැහැ දරුවන්ට විපතක් ළඟ එන්නා සිහිවන විටදී දැසට කඳුලැලියෙන්න බාරයි හිමි සඳිනි බාරයි දරු දෙන්න මෙන්න මේ විදිහට කියලා සුපුරුදු විදිහට පින්වතුනි මන්ද්‍රී දේවිය පළවැල නෙලන්නට වනයට පිවිසෙනවා. අමිත තාපා කියන බැමිණියගේ කියමන පරිදි ජූජක කියන බමුණා තම නිවසේ බැල මෙහෙවර කරන්නට දරුවන් ඉල්ලාගෙන එදා වෙස්සන්තර තාපසතුමා හමුවට වංගගිරියට එනවා. වෙසතුරු තුමානෙනි සංබුදු බව පතන ඉටුවන පිණිස පැතුමන් නොබෙහද පිරේන බැල මෙහෙ කරන්නට මගේ නිවසට ඔබීන දුනමැන දානයට සුරතල් දරු දෙදේන එකවරම තම දරුවන් දෙන්නා දන් දෙන්නේ කෙසේදැයි සිතුවත් මතු බුදු බව පතා දරුවන් දෙන්න දන් දෙන්නට තීරණය කරනවා. ජාලිය ක්‍රිෂ්ණජිනා කියන දරුවන් දෙන්න අමතමින් එදා දුව සහ පුතේ බමුණට පැමිණින්න මට සිදුවී තිබේ දෙන්නම දන් දෙන්න මතුවට සුවපාතා මේ දුක
ඉවසන්න මට කීකරුව බමුණත් සමගව යන්න. මේ පුවත සැලවීමත් සමග ජාලිය කෘෂ්ණජිනා කියන දරුවන් දෙන්න වෙස්සන්තර තාපසතුමා ළඟට ඇවිදින් මෙන්න මේ විදිහටයි වැළපෙන්නේ. අයියෝ මොන වරදටද පියාණෙනි, අපි දෙදෙනා බමුණට දෙන්නේ ආදර බර අං මගේ හිතවාගේ, නැතිවද ඔබේ හිත උන්නුවන්නේ. නැහැ මගේ පොඩි පුත, ඔබ දෙදෙනාටම දරුසෙනස ඇත මගේ සිතේ, අනාගතේ බුදු පදවී ලබන්නට දන් දෙන්නේ ඔබ දෙදෙන පුතේ. අන්නේ පියාණෙනි අපි දන් දීලා කොහොමද ඔබ මතු බුදු වන්නේ, අම්මා පලවැල අරගෙන ආවම කොහොමද මේ දුක ඉවසන්නේ. අම්මා අපි ළඟ නැති වෙන අතරෙදි අපි දෙදෙනාවත් දන් දෙනවා, ඔබ නොවැඬුවමුත් අර බලන්න අර චුටි කුරුල්ලන් වැළපෙනවා. ජාලිය කිස්නා ආදර දරුවනි, ඇයි මගේ හදවත පාරන්නේ, මට කීකරුවි බමුණත් සමගින් ඔහුගේ නිවෙසට පිටවන්නේ. අන්නේ පියාණෙනි අම්මට තනිවට ක්‍රිෂ්ණානංගී නවතන්නං, ඇයටත් එක් කළා වැඩකර දෙන්නට මා පමණක් ඔහු සහායන්නං. මේ සංවාදය අවසන් වීමත් සමගම පැංකෙන් දියරෑගෙන ඇති සීතල ජලය අත පැන් වඩා පෙන්නා පාරමී බලය. කම්පා කරවාමින් මේ මුළු මිහිතලය දන්දී දරු දෙදෙන මහරජු නිසාසලය. වාවනු බැරිව දරුවන් කඳුලැලි නෑවා, අංමා පිළිබඳව ජාලි යාලි පැවසුවා.
දරුවන් වූව ආගින් මේ බාසද පීට වූවා අපි දංදුන් පිනෙන් ඔබ මාතු බුදු වේවා. දරුවන් දෙන්නා රැගෙන මහ වනය තරණය කරන ජූජක බමුණට සඳමහ රජතුමාණන් මුණ ගැසිලා දරුවන් දෙන්න ආපසු ජයතුරාපුර නුවරට රැගෙන යනවා. දැන් පළවැල නෙලන්නට ගිය මන්ත්‍රී දේවිය වනයේ අතරමං වෙලා ඇය එන්නට නොහැකිව මෙන්න මේ විදිහට විලාප දෙනවා. වෙන්න දාහැම තැනම පාලවැල ඉදුන කැලේ බියකරුවිලස ආදගාකොල තනිවදීලේ වෙනදාසුවද නැහැ නොවැයාද පිපුන මාලේ මෙය පුදුමයකි ආද විසිතිස් වාරක සැලේ මානොසිතුව දෙයකි කිසිවිට උරුම වුනේ ඇයි අද මේ ලෙස බියකාරු පුරු පුරුදුවානේ රෑදුටු සිහිනයේ පාලයක් වත්ද ආනේ මාමුදවනු දුකින් දේවියනි සිටිනවානේ මැල්ලවි ගොසින් වනයේ මල් වතු සුද්ද මල ගෙදරක සිරිය උසුලයි මුළු බැද්ද දරු දෙදෙනාට කොතරං බඩගිනි ඇද්ද දෙවියනි මගේ දුක ඔබලට නොපේනෙද්ද මෙසේ අතරමං වුණ දේවිය රෑබෝ වෙලා අසපුවට පියමනිනවා. තමන් අසපුවට එන විට දුවගෙන එන දරුවන් දෙන්න අද ආපු නැති නිසා ඇයි තවදුරටත් විලාප දෙන්නට පටන් ගන්නවා. පල රස විඳින තුරු මත පැණි කුරුල්ලනේ මගේ දරුවන් දේ දෙන කාටද තුරුල්ලුනි නොකියා මෙමාහට කොහි හරි ගිහිල්ලනි වැලපෙයි හඬයි ඇගේ සිහියද විකාල්ලුනි රංකඳවාගේයි සිටියෙත් මට ඒකම පුතයි පුං සඳවාගේයි හිටියෙත් මට ඒකම දුවයි අයියෝයිතින් දෙදෙනම නෑ පපුුවදාවයි
ඔබලා නැති දිවිය සෝ දුක් අතර දාවයි. හා පැටියනේ නුඹලා කොහිටද යන්නේ? නැතිවද මගේ දරුවන් ඔව් හමුවන්නේ? මා පමණක්ද දරුසිනේහස හඳුනන්නේ? විසතුරු හිමිසාඳිනි ඇයි නිහාඬව ඉන්නේ? මන්ත්‍රී දේවිය මෙසේ වැළපෙද්දී වෙස්සන්තර තාපසතුමානන් මහා කරුණාවෙන් ඇයගේ හිසට අත තබලා දරුවන් දෙන්නා මතු බුදු බව පතා ජූජක බමුණට දන් දුන්න බව කියනවා. ඒත් සමගම මෑනියන් මන්ත්‍රී දේවිය සිහි නැති වෙලා වැටෙනවා. දරුදුක වාවාගත නොහැකිව ඇය එදා දරුවන් දේ දෙන දන් දීපින් සීත පෑදු බුදු බව පාතාගෙන නීවනට මග සෑදු ලැබගනු සුගත් පාදවිය පවුමාල සේදු ඒ පින් මාමත් අනුමෝදන් වෙමිසාදු. මෙන්න මේ කාලයේදී සක්‍රදේවේන්ද්‍රයා වෙස්සන්තර තාපසතුමාගේ සීලය පරීක්ෂා කරන අදහසින් දේවිය දාණයට ඉල්ලනවා. දේවිය දන් දුන්නට පස්සේ මේ සක්‍රදේවේන්ද්‍රයා ජයතුරාපුර නුවර සනමහ රජුරවන්ට දේවිය බාර දීලා දරුවන් මුණගස්සනවා. දරුවන්ගේ ඉල්ලීම අනුව සනමහ රජතුමාණන් වංගගිරියට පැමිණ වෙස්සන්තර තාපසතුමා එදා පෙරහරකින් ආපසු කැඳවන් යනවා. විසතුරු රාජ පෙරහරකින් කැඳවන් ආවා සීතල සුනිමල පිවිතුරු ජලයෙන් නෑවා සිහාසුන වෙසතුරු රාජුගෙන් යලි ඔපවූවා දසරාජ දාහමින් ඉන් පාසු රජ කරවූවා කරමින් පින්දාහං නිරතුරු එතැන් සිට කාලය ගත කළා බුදුවන හැඟුම් පිට පරලොව ගොස් තුසිත පුරවර උපාන් විට පස් මහ බැලුම් බැලුවා දස පෙරුම් පිට තුසිතෙන් චූතව දාඹ දීව තාල ඉපදෙනවා සුද්දවුන් රාජුට පුත් සිදුහත් නම් වෙනවා පෙරුමං බාලෙන්
මාරසේනා පාරදනවා අංගීරාස පාතාගත සංබුදු වෙනවා විසංතර කාතා පුවතට දුන්න සවන් ලෞතුරු හිමි දෙසු දම් හදවතට පවන් යං කිසි අත්භාවක සියලුම කෙලෙස් තවන් වේසිය යුත්තේ ඔබ දැක ගැනුමට ය නිවන්.